හුදෙක් එපමණයි. මේ අපේ ලෝකයේ දෙස මැනවින් බලන්නෙහි නම් එය හුදෙක් එපමණක්ම ලෙස ඔබ දකින්නෙහිය. එය පවත්නා සැටියෙන්ම පවතී. ඉපදීමෙන් රෝගී වීමෙන් හා මරණයෙන් පාලනය වනු ලබන එය හුදෙක් එපමණක්මය. කුදු මහත් වූද එය එපමණක්මය. සංසාර චක්‍රයද හුදෙක් එපමණක්මය. එසේනම් අප එහිම ඇලීගෙන හිරවීගෙන එයින් තවමත් ඉවත් නොවිය සිටින්නේ කුමක් නිසාද? අපේ ජීවිතයේ ඇති දේවල් සමග සෙල්ලම් කිරීමෙන් අපට යම් විනෝදයක් ලැබෙයි. නමුත් එම විනෝදයද හුදෙක් එපමණක්ම වෙයි. ප්‍රීති සහගත වූද ප්‍රණීත වූද සිත් සසල කරවන සුළු වූද යන මේ කුමක් වුවත් හුදෙක් එපමණක්ම වන අතර එයට සීමාවක් ද ඇත. සුවිශේෂ වූ යම් දෙයක් වශයෙන් එය නොපවතී. සියල්ල හුදෙක් එපමණක්ම වන අතර එක සමාන වූ අගයකින්ද යුක්ත බව බුදුන් වහන්සේ උගන්වා වදාළසේක. මේ කාරණය අප විසින් මෙනෙහි කළ යුතුය. හුදෙක් භාවනා පුහුණුව සඳහා මෙහි පැමිණ සිටින බටහිර ජාතික භික්ෂූන් දෙස බලන්න. ඔවුහු තම ජීවිතයේ බොහෝ සැප සම්පත් විඳ ඒවායින් අත්දැකීම් ලබා තිබේ. නමුත් එයද හුදෙක් එපමණක්ම විය. ඒ වැඩි වශයෙන් නතු කර ගැනීමට දැක් වූ ආශාව නිසා ඔවුහු පියවිසිහිය නොමැති අය බවට පෙරළුණහ. ඔහු සියල්ල අත්හැර දමමින් ජගත් සංචාරකයන් බවට පත් වූහ. එහෙත් එයද එපමණක්ම විය. ඉන්පසු සියලු ඇලීම් වලින් දුක් වලින් අත් මිදීමට ඉගෙනීම සඳහා ඔහු මේ කැලෑවට පැමිණියහ. ඉපදීම හා මරණයෙන් යුතු සංසාර චක්‍රයෙහි පවත්නා සංස්කාර ධර්මයන් මේ ආකාර වූ අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය. හුදෙක් ඒවා දෙසම බලන්න. ඒවා හුදෙක් එපමණක්මය. ලෝකයේ සියලු දෙයම මේ ආකාරයෙන් පවතී. ඒ ආකාරයට අනුව පින්දහම් කළත් ආගම ඇදහුවත් ඔබ මහලුවියට පත්වන්නේය. යනුවෙන් සමහර මනුෂ්‍යයන් පවසා සිටින්නේ මෙලෙසය. මෙය ශරීරය ගැන සත්‍ය වීමට පිළිවන හදවත හෝ ධාර්මික භාවය ගැන නම් එය එසේ නොවේ. මේ වෙනස අවබෝධ කරගත් විට විමුක්තිය ලබා ගැනීමේ අවස්ථාවක් අපට ඇතිවේ. අපගේ සිරුරේ හා මනසේ මූලික ධර්මතාවයන් දෙස බලන්න. ඒවා හේතුවකින් හා ඵලයකින් ජනිත වී ඇති සංස්කාරයන් බැවින් අනිත්‍යය. ඒවායේ ස්වභාවයද නිරතුරුවම එක සමානය. එය වෙනස් කළ නොහේ. උසස් වූ වංශාධිපතියාත් සාමාන්‍ය මෙහෙකරුවාත් එක සමාන වෙයි. ඔවුන් මහලුවියට පත්වන විට තමන්ගේ කියුම් කෙරුම් අවසන් වෙයි. තමන්ගේ උඩගු බව පෙන්වීමට හා වෙස් මුහුණුලා සත්‍ය සැඟවීමට ඔවුන්ට තවදුරටත් නොහැකි වෙයි. යාමට තැනක් නැත. අධික රසාස්වාදනය මෝස්තර තවදුරටත් නැත. මහලුවියට පත්වන විට පෙනීම අඳුරු වෙයි. කන් ඇසීම දුබල වෙයි. ශරීරය ශක්තියෙන් පිරිහෙයි. ඒවාට ඔබ මුහුණ දිය යුතුයි. ඒවා එපමණක්මය යන සත්‍යතාවෙන් පැන යාම සඳහා මනුෂ්‍යයන් වන අපි නිරතුරුව අරගලයක සටනක යෙදී සිටිමු. නමුත් ඒවායින් පලා යාම වෙනුවට අප කරන්නේ යහපත හා නපුරු විශාල දෙය හා කුඩා දෙය, කෙටි හෝ දිග දෙය, නිදොස් හෝ සදොස් දෙය හා සටන් වදිමින් ධෛර්යයෙන් යුතුව ඒ සටන ඉදිරියටම ගෙන යමින් අපේ දුක තව තවත් වැඩි කර ගැනීමයි. බුදුන් වහන්සේ විසින් උගන්වා වදාරන ලද්දේ සත්‍යයයි. නමුත් අප මීහරකුන් බඳුය. කකුල් හතරම තදින් බැඳ පෙරලා නොදැමුවහොත් මීහරක් කිසිම බෙහෙතක් පෙවීමට ඉඩ නොදෙති. කිසිවක් කර කියාගත නොහැකි ලෙසට උන් බැඳ දැමූ පසු හා දැන් ඉදිරිපත් වී උන්ට බෙහෙත් පෙවීමට ඔබට පුළුවන්.
දඟලමින් පැන යාමට උන්ට නොහැකිය. ඒ ආකාරයටම අපේ මුලාවන් යන්නට ඉඩ හැරීමට හෝ අතහැර දැමීමට පෙර අප බොහෝ දෙනා මුළු මනින්ම දුකෙහි බැඳ තැබිය යුතුය. දැඟලීමට හෝ ඇඹරීමට තව ස්වල්පයක්වත් ඉඩ කඩ තිබේ නම් කිසිසේත්ම කිසිවක් සඳහා අපි ඉඩ නොදෙමු. ගුරුවරයෙකු විසින් ධර්මය පැහැදිලි කරමින් උගන්වා දුන් විට අවබෝධ කරගන්නේ මිනිසුන්ගෙන් ස්වල්ප දෙනෙකු පමණි. නමුත් අප බොහෝ දෙනෙකුට මුල සිට අග දක්වා ජීවිතය විසින් ඉගැන්විය යුතුය. ඔබට කඹයේ කෙළවරකින් ඇදිය හැකිය. නමුත් අනික් කෙළවර සිර වී ඇතනම් එය කිසි විටවත් ඇදීෙන්නේ නැත. නිදහස්ව ඇදීමට නම් එය හිර වී ඇති තැන ඔබ විසින් සොයාගත යුතුය. ගැටලුව පටන් ගන්නා තැන හෝ එහි මුල දැන ගැනීම අවශ්‍ය වේ. එය අපේ ගැන නම් අප සිර වී ඇති ආකාරය සුවදායක සැනසිලි භවයේ හදවත සොයා ගැනීම පිණිස මුළුමනින්ම අපේ භාවනාව යොදාගත යුතුය. ගුණා ගාල මුලින්ම හැරදා ගිය තැන් පටන් උගේ කුර සටහන් අනුව අප ඌලුහු බැඳ යා යුතුයි. පිය සටහන්ද ලෙස මැද සිට පටන් ගතහොත් ඒවා කුමන ගොනෙකුගේ කුර සටහන් දැයි දැන ගැනීමට නොහැකිව ඔබ නියම මගින් වෙනතක යනවා ඇත. මේ නිසා මුලින්ම අප අපේ ආකල්පයන් නිවැරදි කරගත යුතු බව බුදුන් වහන්සේ උගන්වා වදාළසේක. ජීවිතයේ නියම සත්‍ය වූ දුකෙහි මුල අප විසින් සොයාගත යුතුය. සියලු දේ හුදෙක් එපමණක්ම වශයෙන් දැකීමට හැකිනම් අපට සැබෑ මාර්ගය හමුවනු ඇත. සංස්කාර ධර්මයන්ගේ යථාවබෝධය අප ලබාගත යුතුය. අපේ ලෝකයට සැනසිලි සුවයක් ලැබෙන්නේ එවිටය.